garu niyojya katana ekatuwa me siddiya siddha wena dawase ape hitapu agramaathya mahinda rajapaksha mathuma duren iwath wena bawa dannwala ඊට කලින් දවසේ එතුමාට සම්බු දෙන්න සුබ පතන්න පිරිස් රැගෙන එන්නේ කියලා අපි ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලියගහ මන්දිරයට ඒ පිරිස් ගියා. ඒ පිරිස් මෙතෙන්ට ආපු සාතිශය බහුතරයක් පිරිසගේ පරම අභිලාෂය උනේ දීර්ඝ කාලයක් මේ රට සේවය කරපු වගමැතිවරයා ධූරෙන් ඉවත් වන දවසේ එතුමාට සම්බු දීලා ගෞරවාන්විත සම්බු දීමක් ලබා දෙන්න. ඒ රැස්වීම අපිත් හිටියා. මේ රැස්වීම අවසානයේදී අපි ඊටාම කනගාටු සදාන් කරන්නේ මුග්ධ දේශපාලනඥයන් කිහිප දෙනෙක් මෙතෙන්ට ආපු ජනතාවට අනියම් බලපෑමක් කරා. ඒකම පිළිගන්න අවශ්‍යයි. ඒ බලපෑමට නතු වෙලා ඒ ආපු පිරිසෙන් 10%කට වඩා අඩු ප්‍රමාණයක් මේ බෝට ගමට පහර දෙන්න ඕනේ කියලා මානසිකත්වයෙන් මේ ගාලු පාරේ ගමන් කළා. මම මේ අවස්ථාවේදී අරලියගහ මන්දිරයේ හිටියේ මම එතන ඉඳගෙන නියෝජ්‍ය පොලිස්පති තෙන්නකොන් මහත්මයාට කතා කරා මෙහෙම අවස්ථාවක් සිදුවීමක් සිද්ධ වෙන්න යනවා කරුණාකර මේක නවත්තන්න. ඩීජි තෙන්නකොන් මහත්මයා මට කිව්වා කිසිම ගැටලුවක් නැහැ සර් සියලුම රෝඩ් බ්ලොක්ස් දාලා තියෙනවා මේක නවත්වනවා කියලා. ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා මම ජනාධිපති මන්දිරයට ගියා ජනාධිපතිතුමාගේ රැස්වීමකට. ඒ රැස්වීමට යනකොට ඒ රැස්වීම ජනාධිපති මන්දිරයට මට කතා කරා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාර්සිංහ මහත්මයා. එතුමා කතා කරලා කිව්වා ලොකු ගැටලුවක් වෙන්න යනවා මහත්මයා වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්නේ කියලා. එතකොට මම ජනාධිපතිතුමාට කිව්වා ඉතින් ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවක් හිටියේ විශාල ගැටලුවක් සර් මෙතන ලොකු අර්බුදයක් වෙන්න යනවා වහාම මැදි හතුල නවත්වන්නේ කියලා. එතකොට ජනාධිපතිතුමා අපි ඉදිරි පිට ඇමතිවරු කීප දෙනෙක් හිටියා දුරකථන මතුමක් ගත්තා මම උදේ කිව්වා නේද මේක නවත්තන්න කියලා මොකද්ද මේක සිද්ධ වෙන්නේ කියලා ඇහුවට පස්සේ ඩීජි තෙන්නකොන් කිව්වා සමට පොලිස්පත්තුමා කිව්වා 12:40ට පොලිස්පත්තුමා කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා පොලිස්පත්තුමා කිව්වා මතුමා කිව්වා 12:40ට කතා කරේ පොලිස්පත්තුමා කිව්වා කෙලින්ම නියෝජ්‍ය පොලිස්පත්තුමා ජනාධිපතිතුමාට කිව්වා මේක නවත්තන්න එපා කියලා පොලිස්පත්තුමා කිව්වයි කියලා ජනාධිපතිතුමා කිව්වා තමුසෙට මම කිව්ව රටේ ජනාධිපති වහව නවත්තනවා කියලා ජනාධිපතිතුමා කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නතර කරන්න ජනාධිපතිතුමා කටයුතු කරාට ඒ මැදි හත්වීමෙන් පස්සේ තමයි නියෝජ්‍ය කතානායකතුමනි මේ කටයුත්ත මේ මට්ටමට බේරුනේ මේ ප්‍රහාරය නවත්තන්න ගියපු මුග්ධ පිරිස නවත්තන්න එපායි කියලා නියෝග කරේ පොලිස්පත්තුමාත් මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍ය ශිලේකන්තුමාත් කියන කාර්යය තමයි සත්‍ය කාරණය